හැමදාම හදලා රස බලන්න හිතෙන පාස්තා එකක් තමයි අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් වැඩි වෙලා ගන්න නැතුව අපි බලමු කොහොමද මේ රසම රස පාස්තා එක හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම කරන්න ඕන පාස්තා ටික තම්බ ගන්න එක. ඒකට මම වතුර ටික රත් වෙන්න තියලා ලුණු සහ තෙල් වලින් ස්වල්පයක් එකතු කරගෙන මේ වතුර ටික හොඳට නටන්න දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් පාස්තා ටික තම්බ ගන්න. ඉතින් ඔයාලගේ ගන්න පාස්තා එක පැකට් එකේ තියෙන විදියට ඒ වෙලාවට තම්බ ගන්න. ඔයාලට තැඹුණාම එක කෑල්ලක් අරගෙන පොඩ්ඩක් අතින් තද කරලා හරි පිහියෙන් චුට්ටක් හරි කපලා බලන ටක් ගාලා ලේසියෙන් කැපලා යනවා නම් පාස්තා ටික අවශ්‍ය ගන්න තැඹිලා. මොකද බෙරි කරගන්න නැතුව තම්බ ගන්න ඕන නිසා. ඊළඟට පාස්තා ටික තම්බලා මම කරන්නේ මේකට අවශ්‍ය සෝස් එක හදාගන්න එක. ඉතින් ඒකට තෙල් වලින් මේසැඳි දෙකක් විතර වෙනම භාජනයකට එකතු කරා. ඔයාලට කැමති නම් පුළුවන් මේ සෝස් එක හැදෙන අතරතුර පාස්තා ටික වෙනම තඹ ගන්න. දැන් තෙල් ටික රත් වුණාට පස්සේ බීලුණු ගෙඩි භාගයක් විතර චූටියට කපලා තෙල් දෙකට එකතු කරා. ලුණු ටික විනාඩි දෙකක් විතර තෙම්පරා දුනාට පස්සේ සුදු ලුණු එකතු කරන්න ඕන. ඔයාලා බලන්න සුදු ලුණු කපනකොට මේ වගේ බික් එක අරගෙන මෙචුට්ටක් තලලා තමයි චූටියට කපා ගන්නෙ. එතකොට සුදු ලුණු එකේ අර තියෙන රස චුට්ටක් එළියට එනවා. එතකොට රස වෙනදා නිකම්ම කපලා එකතු කරනවට වැඩිය ඒකෙන් හොඳ රසයක් අපිට මේ කෑම හදනකොට ගන්න පුළුවන්. ඒක තමයි මම ඒ කෑල ඔයාලට පෙන්නුවේ. ඊට පස්සේ සුදු ලුණුත් එකතු කරලා අපහු හොඳට තෙම්පරාදු කරගන්න. සුදු ලුණු ටික හොඳට තෙම්පරා දුනාට පස්සේ මම කෑලි මිරිස් එකතු කරගන්නවා. කෑලි මිරිස්සුයි ඊළඟට ඔරිගානෝ ස්වල්පයක් එකතු කරගන්නවා. තියනවා විතරක් එකතු කරන්න ඒකෙන් හොඳ සුවඳක් එනවා මේ පාස්තා එකට. ඉතින් වෙනදා වගේම මම මේ හදන ද්‍රව්‍ය සහ ප්‍රමාණයන් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඔයාලට පුළුවන් එතනින් බලාගන්න. ඒත් එක්කම හොඳට ඉදුණු තක්කාලි ගෙඩි භාගයක් මෙන්න මේ විදිහට කොටු කපලා එකතු කරගෙන ආපහු කලවම් කරා. දැන් මේ ටික හොඳට තෙම්පරාදු වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී මම ටොමැටෝ පේස්ට් එකෙන් මේසෙන්දි 4-5ක් විතර එකතු කරගන්නවා. ඉතින් මේක හරි පොඩි ගාණක් වෙන්නේ. අනිවාර්යෙන් ඔයාලා පින් පාස්තා රෙසිපි එකට මේ ටොමැටෝ පේස්ට් එක එකතු කරන්න. ඒ එකතු කරගෙන හොඳ රසයක් පාස්තකට ගන්න පුළුවන්. ඒත් එක්කම ඒකත් එක්කම සීනි වලින් තේ හැන්දකුත් එකතු කරා මම. ගොඩ දෙනෙක් ටොමැටෝ පේස්ට් එක වෙනුවට ගෙදර තක්කාලි බ්ලෙන්ඩ් කරලා එකතු කරගන්නවා. ඒකෙන් රසයක් එනවා. නමුත් මේ රසට ගන්න බැහැ. මොකද ටොමැටෝ පේස්ට් එක කඩේ තියෙන එකේ එයාලා තව දේවල් එකතු කරලා නේ හදලා තියෙන්නේ. ඒ හින්දා ඔයාලා ටොමැටෝ පේස්ට් එක එකතු කරලා හදලා බලන්න. ඊට පස්සේ මම මෙතෙන්දි ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප එකක් විතර එකතු කරගත්තා. දැන් මේ එකතු කරගත්ත ටොමැටෝ පේස්ට් එකයි කිරි ටිකයි චුට්ටක් රත් වෙන්න දෙන්න ඕන. විනාඩි දෙකක් විතර තියෙනකොට මේක නටාගෙන වගේ එනකොට ඔයාලට පුළුවන් චීස් එකතු කරගන්න. ඉතින් අද මම මොසරෙල්ලා චීස් තමයි එකතු කරගන්නේ. ඔයාලට මේ වෙනුවට කැමති චීස් එකක් මෙතෙන්දි පාවිච්චි කරන්න පුළුවන්. ගෙදර තියෙන ඕනම චීස් එකක් එකතු කරලා. මොකද චීස් එක මේ වෙලාවේදී එකතු කරාම හොඳ රස පාස්තකට හොඳ චීසි රසක් එනවා. ඒත් එක්කම පාස්තා වතුර. පාස්තා වතුරත් මෙතෙන්දි ඔයාලට උකුගතිය අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. ඒක ඔයාලා ගන්න පාස්තා ප්‍රමාණය 90. මම ගත්ත ප්‍රමාණවල් මම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඔයාලා දකින්න ඇති මේ වෙනකල්ම මම ලුණු එකතු කරගත්තේ නැහැ මේ සෝස් එකට. දැන් ඔයාලට පුළුවන් ලුණු රස බලලා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. මොකද ටොමැටෝ පේස්ට් එකත් අපි චීස් ඒවා එකතු කරපු නිසා චූටි ලුණු රසක් තියෙන්න පුළුවන්. ඒ හින්දා ලුණු බලලා අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. සෝස් එක ඒ විදිහට රසට උකුවට හදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් තඹගත්ත පාස්තා ටික මේකට එකතු කරගන්න. ඉතින් පාස්තා වලට පේනවා ඇති පොඩ්ඩක්වත් බෙරි වෙලාවත් නැහැ. හොඳට තැම්බිලා ගානට වෙන් වෙලා තියෙනවා. ඊට පස්සේ සෝස් එකට එකතු කරලා මේ විදිහට හොඳින් කලවම් කරගන්න. ඉතින් කලවම් කරලා ඔයාලට ලුණු රස බලලා ලුණු මදි නම් ආපහු එකතු කරගන්න. මට හිතුණා තව ටිකක් මේ පාස්තේක සැර කරගන්න ගම්මිරිස් ටිකක් එකතු කරගන්න ඕනේ කියලා. ඉතින් ගම්මිරිස් කුඩුත් එකතු කරලා ආපහු කලවම් කරා. චීස් රස ටිකක් වැඩිපුර එන්න ඕන නිසා මම ලිප ඕෆ් කරලා මේක උඩින් තව චීස් ටිකක් දාගත්තා. මොසරෙල්ලා චීස්ම. එතකොට මේක වහලා තිබ්බහම හොඳට චීස් ටික තව ටිකක් මෙල්ට් වෙලා තියෙනවා. ඔන්න ඉතින් පාස්තා එක හදාගෙන ඉවරයි. ඔයාලත් හදපු ගමම්ම උණුවෙන්ම රස බලන්න. එතකොට තමයි මේකේ රස අපිට හොඳට දැනෙන්නේ නිවිල කනවට වැඩිය. ඉතින් කඩෙන් මේ වගේ එකක් ගන්න ගියොත් ටිකක් ගාණ වැඩි. හොටෙල් එකකින් හරි රෙස්ටෝරන්ට් එකකින් හරි ගත්තොත් ටිකක් ගාණ වැඩි. ඉතින් ගෙදර හදාගන්නවා නම් පිරිසිදුවට ගුණදායි විදිහට අපිට ගෙදරම හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ පාස්තා රෙසිපි එකට කැමති නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, හදලා බලලා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ විදිහේ තවත් රෙසිපි
රෙසිපීස් අරගෙන මං ඉදිරියට එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.